අපි ගෝඨාභය ඔහුගේ කාමරයේදී හමු වුණා. ඔහුගේ ඉදිරියේ සංදේ ලීඩර් පුවත්පත තිබුණා. ඔහු කිව්වා මේ බල්ලා හැම වෙලාවෙම මගෙත් එක්ක සෙල්ලම් කරනවා. ඔහු කිව්වා ලසන්ත ඝාතනය කළ යුතුයි කියලා. ඔයාට පුළුවන් නම් ඔයාට පුළුවන් එක් මිනිට ඒක කරන්න. පුළුවන් තරම් එක් මිනිට. ඔහු රැවුල තිබ්බ තරම කළු පුද්ගලෙක්. මම සලාම් කිව්වා. ඔහුත් සලාම් කියලා කිව්වා. ඔහුගේ නම සයිනි මෞලවි. මම කවදාවත් ඔවුන් වගේ මිනිස්සු දැකලා තිබුණේ නැහැ. මොකද ඔවුන් මැරෙන්න බලාගෙන හිටියේ. ඕන උනේ මරණයමයි. පස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ channel 4 නාලිකාව ඊයේ විකාශය කළ වාර්තා වැඩසටහනින් අනාවරණය කළ කරුණු පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව කොළඹ අග්‍රද ගුරු අත්යුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද අවධාරණය කළා. මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ channel 4 නාලිකාව රාජපක්ෂ පවුල සමග පාරම්පරික වෛරයක් ඇති බවයි. යහපාලන ආණ්ඩුව සමයේ CID, FCID ඇතුළු විවිධ විමර්ශන ආයතනවල පෙනී සිටමින් නඩු කටයුතු වලට සහභාගී වූ තමන් සහ පවුලේ සමාජිකයින් මෙවැනි ක්‍රියාවක් සැලසුම් කරන්නේ කෙසේදයි ඔහු පෙරලා ප්‍රශ්න කළා. මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කර තිබෙන channel 4 වැඩසටහන පිළිබඳව 360 වාර්තාව දැන්. පස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් ඇතැයි මීට පෙර ප්‍රකාශ වූ ඩිස්පැචර්ස් වාර්තා වැඩසටහන බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ රාත්‍රියේ විකාශය කළා. මෙම වාර්තා වැඩසටහනට පස්කු ඉරිදා ප්‍රහාරය මෙන්ම සන්ඩි ලීඩර් කතුරු ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳවත් කරුණු ඇතුළත්. රාජ්‍ය අමාත්‍ය සිවනේස තුරේචන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් මහතාගේ මධ්‍ය ප්‍රකාශක සහ මුදල් ලේකම්වරයා ලෙස කටයුතු කළා. හන්සිර් ආසද් මෞලානා සහ දැනට රටින් පලා ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ප්‍රධානියා වන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් සහ නම හෙළි නොකළ රාජ්‍ය නිලධාරීවරයෙකු මේ වැඩසටහනේදී කරුණු අනාවරණය කර තිබුණා. හන්සිර් ආසද් මෞලානා මේ වැඩසටහනේදී කියා සිටින්නේ තමා සහ පිල්ලයන් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූයේ ට්‍රිපොලි ප්ලැටූන් නමින් කණ්ඩායමක් පිහිටුවීම සඳහා වන අවස්ථාවක බවයි. Key state to plan, you select your best team. ඔහු කිව්වා පිල්ලයන් වාගේ හොඳම කණ්ඩායම තෝරගෙන එකට වැඩ කරන්න. ට්‍රිපෝලි ප්ලැටූන් එක වැඩ කරේ ගෝඨාභයගේ ඍජු අනදීම යටතේ. ඔවුන් රජයට විරුද්ධ මිනිසුන් තෝරාගත්තා. ඔවුන් ඉලක්ක කර ඝාතනය කළා. අපි ගෝඨාභයව ඔහුගේ කාමරයේදී හමු වුණා. ඔහුගේ ඉදිරියේ සන්ඩේ ලීඩර් පුවත්පත තිබුණා. ඔහු කිව්වා මේ බල්ලා හැම වෙලාවෙම මගෙත් එක්ක සෙල්ලම් කරනවා. ඔහු කිව්වා ලසන්ත ඝාතනය කළ යුතුයි කියලා. ඔයාට පුළුවන් නම් ඔයාට පුළුවන් එක් මිනිට ඒක කරන්න. පුළුවන් තරම් එක් මිනිට. හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ට්‍රිපොලි ප්ලැටූන් සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව channel 4 වාර්තා වැඩසටහනේදී අනාවරණය කළ කරුණු මේ. අධිවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට ත්‍රිපෝලි කණ්ඩායමේ සමාජිකයන් විසින් ගනු ලැබූ දුරකථන පහක් සහ ඔවුන්ගේ ක්‍රියාදාමයන්ට සම්බන්ධ බවට තොරතුරු මට අනාවරණය කරගන්න පුළුවන් වුණා. ගෝඨාභය රාජපක්ෂගේ ඍජු අධීක්ෂණයක් තියෙනවා ත්‍රිපොලි ප්ලැටූන් එක සම්බන්ධව. මම ගෝඨාභය ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වා. ඊට පස්සේ මගෙන් ඇහුවා ඇයි තමුන් මාව මේ ලසන්ත වික්‍රමතුංගගේ නඩුවට සැකකරුවෙක් විදිහට උසාවියට කරුණු ඉදිරිපත් කරේ කියලා. මම අනවශ්‍ය දේවල් කරන්නේ නැහැ. අවශ්‍ය දේ විතරයි කරන්නේ. හැබැයි සර් මට කවුරු වුණත් කමන්නේ නැහැ. මම දානවා කියලා කිව්වා. එතකොට එයා මගෙත් එක්ක ඒ තරම් හොඳ බවක් පෙන්වුවේ නැහැ. හන්සිර් ආසද් මෞලානා මෙම වැඩසටහනේදී පිල්ලියන් සහ පාස්කු බොම්බ ප්‍රහාරය සැකකරුවන් හඳුනාගත් ආකාරය පිළිබඳවද ප්‍රකාශ කර තිබෙනවා. පිල්ලියන් told me පිල්ලයන් මට කිව්වා මාත් එක්ක ඉන්නවා සිරකරුවන් කීප දෙනෙක්. ඔවුන් හරිම ඉන්ටරෙස්ටින් අය. ඔවුන් හුඟක් අන්තවාදී. ඔහු කිව්වා ඔයා එක්කෙනෙක් හමු විය යුතුයි කියලා. බන්ධනාගාර නිලධාරියෙක් සිරකරුවෙක් අරගෙන ආවා. ඔහු රැවුල තිබ්බ තරම කළු පුද්ගලෙක්. මම සලාම් කිව්වා. ඔහුත් සලාම් කියලා කිව්වා. ඔහුගේ නම සයිනි මෞලවි. මම කවදාවත් ඔවුන් වගේ මිනිස්සු දැකලා තිබුණේ නැහැ. මොකද ඔවුන් මැරෙන්න බලාගෙන හිටියේ. ඕන උනේ මරණයමයි. මොකද ඔවුන්ට ඕන වුණා ස්වර්ගයට යන්න. පිල්ලයන් කිව්වා ඒක හොඳයි අපට ඔවුන්ව පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔවුන්ට ලෝකේ වෙන කිසිවක් ගැන ආශාවක් තිබුණේ නැහැ. නමුත් අපට ඔවුන් පාවිච්චි කරන්න පුළුවන්. එම පිරිස නීතිච්චවරයෙකු මාර්ගයෙන් බන්ධනාගාරයෙන් නිදහස් කර ගැනීමට පිල්ලයන් කටයුතු කළ බව මෞලානා මෙම වැඩසටහනේදී ප්‍රකාශ කර තිබෙනවා. The January of the 2018 Pillayan told me you organize a meeting.
පිල්ලයන් මට කිව්වා ඔයා රැස්වීමක් ලෑස්ති කරන්න. සුරේෂ් සලේ සහ මේ මිනිස්සුත් එක්ක. ඒකෙන් පස්සේ මම කණ්ඩායමට තොරතුරු දුන්නා පැමිණිය යුතු ස්ථානය. ඒක මම හැමදේම දන්නේ. මම එතනට ගියා. ඒක ලොකු පුල්වත්තක්. එක ගෙදරක් එතන තිබ්බා. ඔවුන් පැමිණියේ සුදුපාට වෑන් රථයකින්. 6 දිනක් පැමිණියා. සයිනි මෞලවිය ඇවිත් මට අතට අත දීලා මාව වැළඳගෙන සලාම් කියලා ආචාර කළා. ඊට පස්සේ ඔහුගේ සහෝදරයා සහරාන්ව හඳුන්වලා දීලා ඔහු කිව්වා එයා තමයි අපේ අමීර් කියා. අමීර් කියන්නේ නායකයා. මම ඔවුන්ට සුරේෂ් සලේව අනුන්වල දුන්නා. ඒ හමුව ගොඩක් වෙලා ගියා. ඒකෙන් පස්සේ සුරේෂ් සලේ මට කිව්වා රාජපක්ෂලට අවශ්‍යයි ශ්‍රී ලංකාව තුළ අනාරක්ෂිත තත්ත්වයක්. ඒක තමයි ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම මාර්ගය කියලා. Need a unsafe situation in Sri Lanka. That's only the way to Gotabaya become president. ප්‍රහාරය එල්ල වූ දිනේ සිදු වූ සිදුවීමක්ද හන්සිර් අසද් මෞලානා මෙහිදී අනාවරණය කර තිබෙනවා. සුරේෂ් සලේ called me actually. He just say immediately you can go to the Taj Samudra hotel. Suresh Sale mata katha kala. Ohu kiwwa ikmanin Taj Samudrayakata yanna kenek oya enakam balagena innawa. Ohu ikmanin oyage wahaneeta ganna kiyala. Eyawa gatta gaman eyage durakathane ganna kiyala ita passe eyagen ahanna kohetada ohuta yanna puluwan kiyala. Etanta ohuwa gihin danna kiwwa. Meka thamai ohu mata kiwwe. නමුත් මම කිව්වා සර් මම ඉන්නේ මඩකලපුවේ කියලා. බොහොම ප්‍රහාරයෙන් පස්සේ මම ඔවුන්ගේ මුහුණු අඳුරගත්තා. අර රැස්වීමට සහභාගී වුණු අයගේ පළවෙනි කෙනා සහරාන්. මම ඔවුන්ව දැනගෙන හිටියා. මම බය වුණා. මම පිල්ලයන්ට කතා කළා. පිල්ලයන් කිව්වා ඔයා කටවහ ගන්න කියලා. ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ. එච්චරයි කියලා. නම සඳහන් නොකළ තවත් රාජ්‍ය නිලධාරියෙක් Channel 4 වැඩසටහනේදී පස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වලදී හෙළිදරව් වූ බව කියන තොරතුරක් පිළිබඳව ප්‍රකාශයක් සිදු කළා. මුලින්ම FBI එකෙන් අපිට IP address දුන්නා. ඒ IP address එක පාවිච්චි කරන කෙනාට සහරාන් එක්ක ඍජු සම්බන්ධකම් තිබුණ නිසා එයාලා කිව්වා ඒ ගැන හොයලා බලන්න කියලා. ඒ හමුදා බුද්ධාංශයට සම්බන්ධ මුස්ලිම් සොල්දාදුවෙක්. ඔහු විශාල කාර්යභාරයක් කළා. ඔහු ඒකට පහසුකම් දුන්නා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන විශේෂයෙන් සහරාන් සහ ඔහුගේ සම්බන්ධයන් ගැන ඔහු දැන සිටියා. මෙම චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ පිල්ලයන්ගෙන් විමසීමක් සිදු කළද ඔවුන් ඊට ප්‍රතිචාර නොදැක්වූ බව Channel 4 නාලිකාව පවසනවා. වත්මන් රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා Channel 4 නාලිකාවට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ පාස්කු බොම්බ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සමාජිකයින් හමු වූ බව කියන අවස්ථාවේ තමා මැලේසියාවේ සිටි බවයි. පස්කු ප්‍රහාරය එල්ලවන විට තමන් ඉන්දියාවේ සිටි බවත් 2018 වසරේ ජනවාරි සහ 2019 ප්‍රහාරය අතරතුර ශ්‍රී ලංකාවේ ආරක්ෂක හෝ ආරක්ෂක ව්‍යුහය තුළ තමක්‍රියා නොකළ බවත් සුරේෂ් සලේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.